අපි කලින් වීඩියෝ එකේ අපි වීඩියෝ දැන් දැන්ට ගෙනලා දෙනවා නම් එකක් වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. ඊගෙන කලින් වීඩියෝ එක අපි ආර්ථික විද්‍යාවේ නිමින්නීම පළවෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එක. දැන් ළමයි අපි මේ ගේන්නේ කියන වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක තමයි මම මේ ගේන්නේ. එතකොට ළමයි පළවෙනි වීඩියෝ එකේදී මම අනිවාර්යයෙන්ම සම්පූර්ණ ප්‍රශ්න 70ක් කතා කරනවා. එතකොට ප්‍රශ්න 70 ඇතුලේ මම ප්‍රශ්න 10ක් පළවෙනි වීඩියෝ එකේ කතා කරා. මම වීඩියෝ හතක් විදිහට තමයි ළමයි ගේනවා කියලා කිව්වේ. එතකොට ළමයි තව මේ දෙවෙනි වීඩියෝ එක මේ අපි යන අද දෙවෙනි වීඩියෝ එකේ 11 වෙනි ප්‍රශ්න ඉදලා ඉස්සරහට තමයි ළමයි යන්නේ. 11 වෙනි ප්‍රශ්න ඉදලා මගේ ටියුට් එකේ इकोलो प्रश्न इसराट तमाइ मे अन्दे मे वीडियो के अंडी इतना अभी अलगे अवसान ट्यूटे की दहाँ की अवसान प्रार्थने मानव प्रार्थने विनसे एक कथा दी व्यवसाय विविध कार्य पहली इकोलो प्रश्न इकोलो प्रश्न हर दी व्यवसाय के विविध कार्य व्यवसाय के विविध कार्य पहली तीन व्यवसाय 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 निर्वचन निर्वचन भूमि निष्पादन क्रियावली संविधान मानव संपत्ति व्यवसाय व्यवसाय भूमि निष्पादन संपत् निष्पादन क्रियावली संविधान भूमि निष्पादन संपत् निष्पादन क्रियावली संविधान व्यवसाय के प्रधान पाद देवनी व्यापारे व्यवसाय
ළමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ මාරම දෙයක්. ශ්‍රමය නෙමෙයි. මම කියවන්නේ ශ්‍රමය වෙනස් කියලා. ශ්‍රමය මෙන්කොට දැක්විය හැකි සුවිශේෂී සම්පතක් ලෙස ව්‍යවසායකත්වයෙන් නිමෙයි කියලා කිව්වනේ ළමයි. එතකොට මෙන්න මේ ශ්‍රමය කියන එකට මේවා කරන්න බෑ ළමයි. ඔයාලා ජොබ් එකක් ජොබ් එකකට ගියපුවාම ඔයාලට පුළුවන් තරමයි මේ මට අර මේ මෙතන තියෙන යන්ත්‍රය වෙනස් කරන්න ඕනේ මේ යන්ත්‍රය අලුත් යන්ත්‍රයක් බවට පත් කරන්න ඕනේ කියලා හිතුව විදිහට කරන්න පුළුවන්ද ශ්‍රමයට බෑ ළමයි වැටුපක් කරන් පාඩුවේ දෙන වැඩේ කරලා ඉන්න තියෙන්නේ හැබැයි ව්‍යවසායකත්වයට අපේ මේවන් ළමයි අපිම හොයා ගන්න අපේ මේවන් ඒක නිසා අපිට ඕන එකක් කරන්න පුළුවන් අපේ නිෂ්පාදනය ඇතුළේ ඒක නිසා ළමයි මේක රත්නයෙන් ලියා ගන්න මොනවා ළමයි ව්‍යාපාරිකයේ මූලික ප්‍රතිපත්තියේ තීරණ ගන්න ළමයි මූලික ප්‍රතිපත්තියේ තීරණ ගන්න ව්‍යාපාරයක මූලික ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා තීරණ ගැනීම තමයි ව්‍යාපාරික මූලික ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා ව්‍යවසායක. එතකොට ළමයි ගත්තහම දැන් මූලික ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා කියන ළමයි මේ ඉදිරියට ගන්න ව්‍යාපාරික තීරණ නෙමෙයි මේවා. මේවා ඊටාම සුවිශේෂී ඒවා. එතකොට ළමයි අර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ තීරණ කරන තීරණ තමයි මේවා ළමයි මූලික ප්‍රතිපත්තිමය තීරණ. හරි එතකොට ඉදිනදා සාමාන්‍ය ජීවිතය ගන්න තීරණ නෙමෙයි මේවා. හරි එතකොට ළමයි තුනක් තුන්වෙනි එක කරනවා. මොකද ළමයි කරන්නේ තුන්වෙනි එක. නව්‍යතා වාණිජ පදනමකින් හඳුන්වනවා ළමයි. ව්‍යවසායකය කියලා කියන්නේ අලුත් භාණ්ඩ හඳුන්වා දෙන එකනේ. ව්‍යවසායකය කියලා කියන්නේ අලුත් භාණ්ඩ හඳුන්වා දෙන එක. එතකොට ළමයි මොකද ඒකට කියන්නේ? නව්‍යතා. අලුත් භාණ්ඩ වල නම කියනවා නව්‍යතා. ওই වචනේ අල්ලා ගන්න ළමයි. නව්‍යතා 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 වාණිජ පදනමකින් හඳුන්වා දෙනවා. වාණිජ පදනම පදනමකින් හඳුන්වා දීම. නව්‍යතා වාණිජ පදනමකින් හඳුන්වා දෙනවා ළමයි. ඊට මොනවාද මේ නව්‍යතා කියලා කියන්නේ? නව්‍යතා කියලා කියන මොනවාද? ප්‍රධාන නව්‍යතා වර්ග මම දැකින විදිහට තුනක් තියෙනවා. මොනවා ළමයි නව්‍යතා? මේ නව්‍යතා වර්ග තුන මොනවා ළමයි? මොනවා ළමයි? තියෙනවා අලුත් භාණ්ඩ. අලුත් ඒවා ළමයි. අලුත් භාණ්ඩ තියෙන සබන් ගැටේ නෙමෙයි තව අලුත් සබන් ගැට. එතකොට අලුත් භාණ්ඩ මොනවා ළමයි? අලුත් භාණ්ඩ. ඒතොර ආයෙම ළමයි නව්‍යතා අලුත් භාණ්ඩ. ආයෙ මොනවද? ආයෙකට ළමයි අලුත් නිෂ්පාදන ක්‍රම. නව නිෂ්පාදන ක්‍රම ළමයි අලුත් නිෂ්පාදන ක්‍රම. අලුත් නිෂ්පාදන ක්‍රම. අලුත් නිෂ්පාදන ක්‍රම. ආයෙ මොනවද? ආයෙ මොනවද? ළමයි අලුත් භාණ්ඩ හඳුන්වා දෙනවා. අලුත් නිෂ්පාදන ක්‍රම හඳුන්වා දෙනවා. තව එක නව්‍යතාවයක්. අලුතෙන් හඳුන්වා දෙනවා ළමයි. මොනවද? නව ව්‍යාපාර සංවිධාන. නව ව්‍යාපාර සංවිධාන. නව ව්‍යාපාර සංවිධාන. නව ව්‍යාපාර සංවිධාන. ළමයි දැන් ව්‍යවසායක ඉදිරිපත් කාර්යයන් හතරයි කිව්ව ළමයි. හතරෙන් දැන් අපිට ලකුණු හතරක් සමායන්න ඕනේ. හරි කොහොම ප්‍රශ්නයක් ඇහුවා ලකුණු හතරක් සමායන්න ඕනේ. දැන් ළමයි අපි තාම හිතුවේ කීයද? ලකුණු තුනයි ළමයි. දැන් තව මොකද කරුණු හතරක් තියෙනවා. දැන් ළමයි හිතුවේ කරුණු තුන ලකුණු තුනයි කරුණු තුනක් කියලා. එතකොට ළමයි හතරවෙනි එක තමයි ඕක කරන්නේ. හතරවෙනි එක මොකද ළමයි? ඕ හතරවෙනි මොකක්ද? ව්‍යවසායකය මොනවද දරන්නේ ළමයි? ව්‍යවසායකය මොනවද දරන්නේ? අවදානම් දරනවා ළමයි. ව්‍යවසායකයා අවදානම් දරයි. අවදානම් දරයි. ඒ කියුවේ ළමයි අවදානම් දරනවා කියලා කියනවා. මේ අවදානම් ලස්සන වචන අවදානම් අවදානම් කියන ළමයි මේ ඕන ළමයි කන්දක් නගින්න තියෙනවා. ওই කන්ද නගිද්දි පොඩි අවදානමක් තියෙනවා. ඕවා ළමයි අවදානම් කියලා කියන්නේ. පිස්සුද ළමයි මේ ව්‍යවසායකයාගේ අවදානම් කියන්නේ ඕවා නෙමෙයි. ව්‍යවසායකයා මොකද කරන ළමයි කන්දේකට ගායින්නේ. අලුත් භාණ්ඩයක් හඳුන්වා දෙනවා ළමයි. අලුත් මොකක් හරි දෙයක් හඳුන්වා දෙනවා. මේ නව්‍යතාවයක් හඳුන්වා දෙනවා. මේ කියපු නව්‍යතාවයක් අලුත් භාණ්ඩයක් අලුත් නිෂ්පාද ක්‍රමයක්. එතකොට ළමයි මේවා 100ට 100ක් නිවැරදි වෙනවද? නිවැරදිම භාණ්ඩයක්ද? ප්‍රොෆිට් ගන්න පුළුවන්, ලාභ ගන්න පුළුවන් භාණ්ඩයක්ද? නව නිෂ්පාදන ක්‍රමය හොඳයි. නව ව්‍යාපාර සංවිධානය හොඳයි කියලා ලාභ ලබන්න පුළුවන්ද? ලාභ ලැබිය හැකිද? අලාභ ලැබෙනවද කියලා මුඩ භාණ්ඩ නිශ්චිත මේවක් නැහැ. හැබැයි ළමයි ශ්‍රමය මොකද? ශ්‍රමය ළමයි වැඩ කරොත් අනිවාර්යෙන් වැටුපත් හිමි වෙනවා. වැටුපත් හිමි වෙනවා. හැබැයි ළමයි මුද ලාභ ලබනවාද අලාභ ලබනවාද කියලා කලින් කියන්න බෑ. මේක හඳුන්වා දීලම තමයි ළමයි කිසියම් අවධානමක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා ළමයි ව්‍යවසායකයට. එතකොට ළමයි ව්‍යවසායකයා ඉටු කරන ප්‍රධාන කාර්යයන් හතරයි හතරයි ලකුණු හතරයි. එක ලකුණ, දෙක ලකුණ, තුන ලකුණ, හතර වෙනි ලකුණ. එතකොට ළමයි ලකුණු හතර කම්ප්ලීට්. ඕක තමයි ළමයි ලකුණු හතරක් ගන්න ප්‍රශ්නයක් කියන්නේ ඕම තමයි. හරි. එතකොට ළමයි
දැන් 11 වෙනි ප්‍රශ්නයනවා ඔයාලා මේක ලියා ගන්න ඇති කියලා මම හිතනවා වීඩියෝ එක පොඩ්ඩක් ස්ලෝ මෝෂන් දාලා එහෙම බලලා ඔයාලා මේක අනිවාර්යෙන් ලියා ගන්න උත්තර ටික දැන් එතකොට මම මෙහෙම හිතන්න ඕන ළමයි දැන් විවසායකත්වයේ සීන ඉවර නැළම කියවි ප්‍රශ්න දෙන්නේ මගේ කිව්ට් එකේ ළමයි කිව්ට් එක නැති කට්ටිය මම කියනවා ඒ කිව්ට් එකක් නැති කට්ටිය ඊළඟට ළමයි මට මෙතන WhatsApp එකක් දාලා 0.76යි 71යි 28යි 536 මගේ නම ඉෂාන් කතරගම හරිද ඔය නම්බරේට WhatsApp මැසේජ් එකක් දාලා මගේ කිව්ට් එක ඊළඟට හරි එතකොට ළමයි දැන් යන්නේ කිව්ට් එකේ ජීවෙන ප්‍රශ්න ළමයි 12 වෙනි ප්‍රශ්නේ තමයි දැන් යන්නේ 12 වෙනි ප්‍රශ්නේ ළමයි යන්නේ දැන් අපි කිව්ට් එකේ 12 වෙනි ප්‍රශ්න ළමයි 12 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ව්‍යවසායකත්වයේ අනිකුත් ආර්ථික සම්පත් වලින් වෙනස් වන්නේ කෙසේද ව්‍යවසායකත්වයේ අනිකුත් ආර්ථික සම්පත් වලින් වෙනස් වන්නේ කෙසේද වැදගත් ප්‍රශ්නයක් අනිකුත් ආර්ථික සම්පත් වලින් කොහොමද ව්‍යවසායකත් වෙනස් වෙන්නේ? ඕක තමයි ළමයි අහන්නේ. අනිකුත් සම්පත් කියනවා ළමයි. හරි දැන් ව්‍යවසායකත් කියන එක දන්නවා. අනිකුත් ආර්ථික සම්පත් වලින් මේ ළමයි ආර්ථික සම්පත් වලින් මොනවා ළමයි ආර්ථික සම්පත්? පළවෙනි එක මොකක් ළමයි? භූමිය. පස්සේ දෙවෙනි එක මොකක් ළමයි? ශ්‍රමය. ශ්‍රමය. ඊපස් තුන්වෙනි එක මොකක් ළමයි? भूमि श्रमय प्राग्धनय हतरने वाली भूमि श्रमय प्राग्धनय वेदगत्म अभी कथा कदरमाई व्यवसाय व्यवसाय हतर मुकद्रमा की मेमे निष्पाद संपत् हतर की हर एक මෙන්න මේ ව්‍යවසායකත්වයේ කියන එක මෙන්න මේ අනිත්ය වගේ වෙනස් වෙන්නේ කොහොමද මෙන්න මේ අනිත් තුනේ කොහොමද වෙනස් වෙන්නේ මෙන්න මේ අනිත් තුනේ කොහොමද වෙනස් වෙන්නේ මේ අනිත් තුනේ කොහොමද වෙනස් වෙන්නේ මේ ව්‍යවසායකත්වයේ කියන තනි එක මෙන්න මේ තුන් දෙනාගෙන් කොහොමද වෙනස් වෙන්නේ ඕක තමයි තමයි අහන්නේ ඕක අහන්නේ දැක්කලම පොඩ්ඩක් පස්සේ තේරුම් ගන්නකොට මොකක්ද අහන්නේ කියලා අහන්නේ මොකද්ද අනිකුත් ආර්ථික සම්පත් වලින් කොහොමද ව්‍යවසායකත්වය වෙනස් වෙන්නේ ආර්ථික සම්පත් හතරයි ව්‍යවසායකත්වයේ ඇතුලේ තියෙනවා එතකොට මෙන්න මේ දෙන්නේ මේක වෙනස් වෙන්නේ කොහොමද ඕක තමයි ළමයි සරලම ප්‍රශ්නේ දැන් ඔයාලා ලකුණු හතරක් ලියා ගන්න බෑද ඕක ලකුණු හතරක් ලියා ගන්න හතරක් හරි ඕක ළමයි ලකුණු හතරක් ලියා ගන්න හරි ඕක ලකුණු හතරක් ලියා ගන්න ඕනේ හරි ළමයි මම කියන්නම් ඔයාලා මේක ලියා ගන්න එතකොට මේ කියන්නේ වීඩියෝ එක පොඩ්ඩක් ස්ලෝ මෝෂන් දාලා එහෙම ලියා ගන්න මේක ඊළඟ වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු කරලා එහෙම ලියා ගන්න හරි ළමයි ලියා ගන්න व्यवसाय निष्पादन क्रियावली නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කරයි කියලා ලියුවා. හරිද? ඊට පස්සේ ළමයි කළු පෑනේ මේක නිෂ්පාදනය නියුවනම් වාලා කළු පෑනේ ලියා ගන්නද? නම් අනෙක් සාද කිසේ නොකරයි. ඒතකොට ළමයි මේ තුනේ ඒවා කරනවද? භූමිය සමේ ප්‍රාග්ධනය කියන එක අර සංජලනය කරනවද? නෑ ළමයි. අනෙකුත් අනේ සාදක නමුත් අනෙක් සාද කිසේ නොකරයි. නම් ඔක තමයි ළමයි වෙනස් කරන්නේ. නම් අනෙක් සාදක अनेक साधक ऐसे नौकराई इतो
ළමයි දැන් ඒ සාධක ඉවර කරන්නේ නැහැ. ළමයි ලකුණු හතරක් නම් මේ ගන්න නැහැ නේද? ලකුණු හතරේ ප්‍රශ්නේ දැන් මේ එකක් ලිව්වා. ඒතකොට ළමයි දෙන්න එක ලකුණක් එනවා. හරිද? ඊවසේ ළමයි මම යනවා ඊළඟට. නමුත් අනෙක් සාධකයේ සේ නොකරයි කියලා ලිව්වා. ඊවසේ ළමයි ඕක තමයි වෙනස් වෙන පළවෙනි කාරණේ. ඊවසේ ඊළඟ කාරණේ වද ළමයි. ළමයි මේ අර විවසායක ඉදිරි කරන කාර්යයන් දික්කුවේ. අර විවසායක මම කලින් ප්‍රශ්නේ විවසායක ඉදිරි කරන කාර්යයන් හතරක් කියලා කිව්වා ළමයි. අන්නේ කාර්යයන් හතර ඉදිරි කර විවසායක ඉදිරි කරයි කියලා අනෙක් සාධකයේ සේ නොකරයි කියලා ලියන්න තමයි මේ තියෙන සාරය. ඒගොල්ලෝ කලින් එකේ කරන පළවෙනි කාර්යයන් වද ළමයි කිව්වේ භූමියේ සමේ ප්‍රාඥාණය නිස්පාදන සම්පත් සංජලනය කරමින් නිස්පාදන ක්‍රියාවේ සංවිධානය කරයි. නමුත් අනෙක් සාධකයේ සේ නොකරයි කියලා මොකද ළමයි කලින් එකේ මම කිව්වේ ඒකම අනිත් පැත්ත නමුත් අනෙක් සාධකයේ සේ නොකරයි. හරි. ඊපස් ළමයි මම දෙවෙනියට මොකද කිව්වේ? දෙවෙනියට මොකද ළමයි කිව්වේ? මම කිව්වා දෙවෙනි දෙවෙනි කරුණ විදිහට ව්‍යවසායකය ඉදිරි කරන කාර්යය කියලා මම කිව්වා. මොකද නම් ව්‍යවසායකයා ව්‍යාපාරයක් පිළිබඳ මූලිකම ප්‍රතිපත්ති වේ තීරණ ගනි මූලික ප්‍රතිපත්තිමය තීරණ ගනි. ඒක ළමයි දැන් මේකත් කාර්යයක්. ඒතකොට ළමයි මේක අනිත් පැත්ත මොකද කියන්නේ? අනිත් සාධකවලින් කොහොම ළමයි වෙනස් වෙන්නේ? නමුත් අනෙක් සාධකයේ සේන කරයි. වෙන පැනේ ගියා ළමයි මේක නිල් පැනේ ලිව්වනම් මේක කළු පැනේ ගියා. නමුත් අනෙක් සාධක එසේන කරයි. හරි ළමයි. මොකද කියන්නේ? ව්‍යාපාරයක් පිළිබඳ මූලික ප්‍රතිපත්තියේ තීරණ ව්‍යවසායකයා ගන්නවා. ඇත්තම ගන්නවනේ. ව්‍යවසායකයා ව්‍යාපාරයේ ඉදිරි ගමන් වගේ තීරණ කරනවා කියලා මම කියවනේ. එතකොට නමුත් මේ ශ්‍රමයේ ගිහිල්ලා ළමයි මේ ওই වැටුප් ගෙවන ශ්‍රමයේ ගිහිල්ලා ආ මට ව්‍යාපාරය විනාශ කරන්න ඕනි. ඒකින්ද මේ යන්ත්‍රේ මේ ඊළඟ වෙන යන්ත්‍රයක් ගන්න ඕනි කියලා ශ්‍රමයට මොකක්වත් කරන්න පුළුවන්ද? බෑ ළමයි වැටුප් අරන් එන්න තියෙන්නේ බොස් දෙන වැඩි පාවනවා. බොස් දෙන වැඩි කරලා වැටුප්ක් අරන් එන්න තියෙන්නේ. හැබැයි ළමයි ව්‍යවසායකයෙක් කියන්නේ අලුත්ම දෙයක් හොයාගන්න මිනිහෙක්. එතකොට උ හොයාගන්නේ බාණ්ඩ උගේ උට ඕන එකක් වෙනස්කම් කරන්න පුළුවන්. හරි ළමයි. අපි තුන්වෙනි දැන් ලකුණු හතරෙන් ප්‍රශ්නය ළමයි. ලකුණු හතර ප්‍රශ්නය. එතකොට එක ලකුණක් කියුවා. ඊපස් ළමයි දෙවෙනි ලකුණක් කියුවා. හරිද? දෙවෙනි ලකුණක් කියුවා. ඊපස් ළමයි මම යනවා තුන්වෙනි ලකුණ හොයන්න. තුන්වෙනි ලකුණ හොරාගන්න යනවා. තුන්වෙනි කරුණ මොකද ළමයි අපි අර තුන්වෙනි යන කිව්වේ? මොකද ළමයි අපි තුන්වෙනි යන කිව්වේ? අපි තුන්වෙනි යන කිව්වා ළමයි මොනවද? ව්‍යවසායකයා නව්‍යතා වාණිජ පදනකින් හඳුන්වාදී. නව්‍යතා ව්‍යවසායකයා නව්‍යතා වාණිජ පදනකින් හඳුන්වාදී කියලා කිව්වා. ඒක ළමයි. හැබැයි අනෙක් සාධක මොකද කරන්නේ? නමුත් අනෙක් සාධකයේ සේ නොකරයි. ලේසි ළමයි මේක ප්‍රශ්න ලකුණු හතරක් ගන්න. නමුත් අනෙක් සාධක එසේ නොකරයි. එසේ නොකරයි. හරිද ළමයි? දැක්කම වෙනස්කම් සරලයි. දැක්කම ඊර්වස ළමයි දැන් ලකුණු තුනක් ගත්තා. ඊර්වස ළමයි මයි යනවා හතරවෙනි ලකුණු උස්සන්න. හතරවෙනි ලකුණු උස්සන්න යනවා. හතරවෙනි ලකුණු උස්සන්න හතරවෙනි කරුණ මොකද ළමයි? අර මං කියපු කාර්යයන් හතර. කාර්යයන් හතර හතරවෙනි එක ව්‍යවසායකයා අවදානන්දරයි. ව්‍යවසායකයා අවදානන්දරයි. ව්‍යවසායකයා අවදානන්දරයි. ව්‍යවසායකයා අවදානන්දරනවා ළමයි. අවදානම් දරයි. අවදානන්දරයි. ඒතකොට ළමයි අනෙක් සාධකයේ සේන කරන්නේ නම් ශ්‍රමයේ වැටුප අනිවාර්යෙන් හම් වෙනවා. ඒකේ අවදානමක් නැහැ. වැටුප නොදෙනවා කියලා එකක් නැහැ. ඒතකොට මම මෙතන මොකද කියන්නේ? නමුත් අනෙක් සාධකයේ අවදානම් දැරීම සිදු නොවේ. නමුත් අනෙක් සාධක අවදානම් දැරීමක් සිදු නොවේ. අන්න මේ ලකුණු හතරක් නම් විශ්වාස. මම ඇඩිෂනල් විදියට අමතර විදියට තව එකක් කියනවා ළමයි. අමතරව තව එකක් කියනවා. අමතරව තව එකක් කියනවා. ඒක ලකුණක් නෑ. හරි ලකුණු හතරක් අපි ඉවරයි. ඉවරයි. මම ඔයාලට දෙන්න ඕන නින්දා අමතරව තව එකක් කියනවා. මොකද ළමයි? ව්‍යවසායකයාගේ ඉපයීම ලාභය හෝ ව්‍යවසායකත් ඉපයීම ලාභය හෝ අලාභේ විය හැකි. අලාභේ විය හැකි. ඉවස ළමයි. නමුත් අනෙක් සාධක ඉපයීම එසේ නොමේ. නමුත් අනෙක් සාධක ඉපයීම එසේ නොවේ. ළමයි බලන්න ලස්සන ලකුණු හතරක් ගන්න. මෙහෙම තමයි ප්‍රශ්නේ උත්තර ලියන්න ඕනි. එතකොට ළමයි මේ ප්‍රශ්නේ ඉවරයි. අර ළමයි ලකුණු හතරක මේ ප්‍රශ්නේ ඉවරයි. ඇත්තටම ওই වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ළමයි. හරි. ඒක නිසා කියන්නේ මෙහෙම කියන්නේ ළමයි. ව්‍යවසායකත්වය සහ අනෙක් සාධක අතර වෙනස කියන්නේ. කියයි ව්‍යවසායකත්වය හා භූමිය අතර වෙනස. ඉතින් ළමයි මොකද කියන්නේ?
व्यवसायिका भूमिय समय प्रार्थना निष्पाद संपत् संचालन करे भूमिय से मतलब भूमिय भूमिय क्या लगा हुआ විතරයි ළමයි එන්න લેසි මේ වගේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ළමයි මේ ප්‍රශ්නෙත් ඉවරයි අපි යන ළමයි 13 වෙනි ප්‍රශ්නෙට ඊළඟට දැන් 12 වෙනි ප්‍රශ්නෙ ඉවරයි මම අපන ළමයි වල වීඩියෝ එක ස්ටොප් කරලා ලියාගන්න මේවා මම අහන हलो दहाँ प्रश्न के दहाँ प्रश्न मैंने दहाँ प्रश्न लाई मैं दहाँ प्रश्न आलती है दहाँ प्रश्न मैं दहाँ आर्थिकेक कार्यभार पवती पहर लमाई मेक ओयाल प्रश्न पात्र अनिवार्य प्रश्न सह फेमस प्रश्न हरद मुखदी दहाँ प्रश्न मुखदे दहाँ प्रश्न दहाँ प्रश्न व्यवसाय सुविशेषी कार्यभार व्यवसाय के आठ सुविशेषी कार्यभार पवती विलबल आर्थिक व्यवसाय के आठ सुविशेषी कार्यभार पवती पहली ग्रहण हर लम मुकदमा में विलबल आर्थिक की लगे विलबल आर्थिक की लगे अन्ना वार्ता में විලඳපල ආර්ථිකයක් කියලා කියන්නේ ඔයාලා ඇත්තටම මේවා ඉගෙන ගන්න තියෙනවා මම කරේ නැතුණාට මේවා ඉගෙන ගන්න තියෙනවා නේද විලඳපල ආර්ථිකයක් කියලා කියන්නේ මොකද තමයි මිල යාන්ත්‍රය මත පදනම්ම මූලික මේ ආර්ථික ප්‍රශ්න විසඳන ළමයි ඔයාලා මේක හරියට ඉගෙන ගන්න තියෙනවානේ සුවාර්ථය මත පදනම්ම ඕගේ තැලි බැලි ටිකක් තියෙනවා ඉස්සරහම කියලා දෙනවා හරි ලස්සන කියලා දෙනවා ඒ වගේ ආර්ථිකයක කොහොමද මේ මේ ව්‍යවසායයේ සුවිශේෂ කාර්යභාරය පවතින කියලා තමයි ළමයි ප්‍රශ්න හරි කොහොමද එයා කියන්නේ ළමයි මොකද ඉස්සලාම මෙන්න මේ ප්‍රශ්නය තුල තියෙන සංකල්ප ටික අඳුර ගන්න ළමයි ලකුණු හතරකට ඕන ලියද්දි ලකුණු හතරකට ලියවෙන්න ඕනි. ඒතකොට ළමයි මේ ප්‍රශ්නය තුල තියෙන සංකල්ප ඔයාලා අඳුර ගන්න ඕනි. හරි මොනවා ළමයි සංකල්ප තියෙන වෙළඳපළ ආර්ථිකයක් කියන එකක් තියෙනවා. ඊට පස්සේ ළමයි ව්‍යවසායිකය කියලා තවත් කොටසක් තියෙනවා. ඒතකොට ළමයි සංකල්ප දෙකක් ප්‍රධාන විදිහට මේනවා. ඒතකොට මේකේ ප්‍රධාන ටාගට් එක මොකද ළමයි ව්‍යවසායිකයක් තියෙනවා. එහෙනම් ළමයි ඉස්සලා ව්‍යවසායිකත්වය කියන එක හඳුන්වලා දුන්නේ. හැම වෙලේම ව්‍යවසායකත්වයේ කියන එක හඳුන්වන්න ඕන වගේ ප්‍රශ්නයක් දෙන්නේ. ඊතලම මොකද කියන්නේ? කොහොමද ළමයි ව්‍යවසායකත්වය හඳුන්වන්නේ? දැන් ඔයාලා දන්නවා ළමයි. ව්‍යවසායකත්වය හඳුන්වන්න දන්නවා. මොකද ළමයි ඔයාලා ළමයි බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා බාණ්ඩ හා සේවා මොනවරි කවන්නේ ළමයි ත්‍රිකෝණ හරි කවන්නේ බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා भूमिय श्रमय भूमिय श्रमय प्रार्थने यान निष्पादन संपत् संचलन करने निष्पादन क्रियावली संविधान करने लबन मानव संपत् व्यवसाय करते लेस हनी वे आ ओम हम दूंगा ना एक नाम है लाभन एका काम में एका अपना काम में ना मतलब एका कोई आगे नहीं बोलो इन बस नाम है मुकाद थावा मुकाद क्या नहीं ආලමයි කියන්නේ මොකක්ද? ළමයි මේ අර කර්මංජික ළමයි අර විවසාගේ අර ඉටු කරනවා කියලා කරුණ හතර. ඒකම කරකලා මේකේ ගහන්න ඕන ළමයි. ඒකම කරකලා මේකේ ගහන්න ඕන. කොහොමද එහෙම කරන්නේ? එහෙම කරන්නේ ළමයි. මොකද ළමයි උපාය මාර්ගික වැදගත්කමකින් ව්‍යාපාරික තීරණ ගන්න ලබන්නේ විවසායිකයා. ඊයන් කියලා ලියලා. ඊපස් මොකද ළමයි? විවසායිකයාය ඊපස්සේ ව්‍යවසායයේ අලුත් බාණ්ඩ මොනවාලම හඳුනා දෙන්නේ අලුත් නිෂ්පාදන ක්‍රම අය අලුත් ව්‍යාපාර සංවිධාන හඳුන්වා දෙනවා කියලා කියන්නේ. ඒක තමයි ව්‍යවසායකයා අවධානම් දරන්නේ දෙවිය කියලා කියලා. එනවා ව්‍යවසායකත්ව කඩේ තියෙන ලාභයක් උපයාගත හැකිද
නොහැකිද යන්න උන්ට කිසිම නිගමනයක් නොමැත කියලා දිනවා. කොහොම ලියන්න? කොහොමම ලියන්න යනවා. අර අර කර්ම මතරම ලියනවා. ඊපස්සේ ළමයි මේක අනිවාර්යෙන් ලියාගන්න. මේ කර්ම මතරම සුට්ටක් අරගෙන ලියලා මෙන්න මේක අනිවාර්යෙන් ලියාගන්න. මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දි මෙහෙම අනිවාර්යෙන් ලියන්න. මොකද ළමයි කියන්නේ? වෙළඳපළ ආර්ථිකයක් රඳා පවන්නා වෙළඳපළ ආර්ථිකයක් රඳා පවත්නා ප්‍රධාන ස්තම්භය වන්නේ පෞද්ගලික ව්‍යවසායයි. වෙළඳපළ ආර්ථිකයක් රඳා පවත්නා ප්‍රධාන ස්තම්භය යන්නේ පෞද්ගලික ව්‍යවසායයි. එළවෙන් කියන්නේ දැන් මේ බලන්න ළමයි සල්ලි ගොඩාක් හොයාගන්න ඕන නිසා සුවාර්ථය මත පදනම් කරගෙන මිනිස්සු සුවාර්ථය මත පදනම් කරගෙන මිනිස්සු මොකද ළමයි කරන්නේ? ළමයි මිනිස්සු මොකද කරන්නේ? බාන්න සුවාර්ථය ළමයි සුවාර්ථය කියන්නේ මොකද ළමයි? සුවාර්ථය කියන්නේ නිවන නෙමෙයි ළමයි. හරි සුවාර්ථය කියලා කියන්නේ ළමයි තණ්හා වගේ ආශාව වගේ එකක්. හරි සුවාර්ථය කියන්නේ තමන් ගැනම හිතලා තමන්ටම ලාභ ගන්නවා වගේ වැඩක්. ඒතකොට ඔන්නෝ සුවාර්ථය මත පදනම් මොකද ළමයි කරන්නේ? සුවාර්ථය මත පදනම් ගොඩාක් බාන්න නිෂ්පාදනය කළ වෙනකොට ඉතිපත් ගන්න බලනවා. ඒතකොට ළමයි විවසාගේ අලුත් බාණ්ඩ වෙළඳපොළේ ඉදිරිපත් කරපුවාම ඇඩ් එකක් දාලා හරි කිව්වේ මේ මම අලුත් බාණ්ඩයක් එදුවා කියලා ඇඩ් එකක් දාලා මොකද කරන්නේ? තමන්ගේ බාණ්ඩ ප්‍රමෝට් කරගෙන ඉගෙන ගන්නවන්න කටයුතු කරනවා. ඒතකොට ළමයි ඒක තමයි කියන්නේ වෙළඳපොළ ආර්ථිකය පවත්නා ප්‍රධාන ස්තම්භය වන්නේ කවුද ළමයි? සුවාර්ථය. හරි මොකක් හරි පදනම් කරගෙන පෞද්ගලික විවසාය පෞද්ගලික මිනිහෙක් තමයි රජ නෙමෙයි පෞද්ගලික මිනිහෙක් තමයි. මොකද වෙළඳපොළ ආර්ථිකයක රජ වැදගත් වෙන්නේ නැහැ ළමයි වැඩි. ඒක වැඩි නෙමෙයි හර සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට සම්බන්ධ වෙන අවස්ථා දිනවා ඉතින්දි මම කියන්න. හරි දැන්ට හිත එහෙම හිතාගන්න. එතකොට වෙළඳපළ ආර්ථිකයේ මේ පෞද්ගලික මිනිස්සු තමයි ළමයි අලුත් බාණ්ඩයක් හොයාගන්නේ. හරිද? ප්‍රධාන ස්තම්භයන්නේ පෞද්ගලික ව්‍යවසායයි. එබැවින් වෙළඳපළ ආර්ථිකයකට පෞද්ගලික ව්‍යවසාය අත්‍යවශ්‍ය වේ කියලා ලියනවා. පෞද්ගලික ව්‍යවසායක අත්‍යවශ්‍ය වේ කියලා ලියලා රූලක් කරන්න කියන ළමයි ආයේ සෑම ආර්ථික පද්ධතියම විසින්ම සෑම ආර්ථික පද්ධතියක් විසින්ම විසඳාගත යුතු මූලික ආර්ථික ප්‍රශ්නයක් වන කුමක් කොපමණ නිපදවනවාද? කුමක් කොපමණ නිපදවනවාද? නිපදවනවාද යන ප්‍රශ්නය වෙළඳපළ ආර්ථිකයේ විසඳා ගැනීමේදී විවසායිකා මූල කාර්යභාරයක් ඉටු කරයි. අනළම මූලික කාර්යභාරයක් ඉටු කරයි. හරි කොහොම ලිව්වලම හරි කොහොම ලිව්වා විවසාය ඒකම තමයි සුට්ටක් ලියාගන්න. බාණ්ඩ වාසියවා නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන සම්පත් සංවිධානය හා සංචරණය කරනුයේ විවසායිකා විසින් තමා සතු අරමුදල් පවා අවදානමකට ලක් කරමින් විවසායිකයා ව්‍යාපාර ඇරඹීමට පෙළඹේ කියලා ලියලා ප්‍රශ්නය අවසන් කරන්න. ළමයි ඔයාලට ඕක පොඩ්ඩක් ස්පීඩ් එක අඩු කරලා ඔයාලා ලියාගන්න. YouTube එකෙන් බලන ළමයි ඔයාලා YouTube එකෙන් බලන නිසා ස්පීඩ් එක අඩු කරලා ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියාගන්න. ඕක තමයි ළමයි මම කිව්වේ. අර ගොඩාක් ලාභ ගන්න ඕන නිසා පෞද්ගලික ව්‍යවසායය මොකද කරන්නේ? වෙළඳපොළ ගොඩාක් බාන්න හසේවා යොදවන්න. සල්ලි ගොඩක් ගන්නවා, ලාභ ගොඩක් ගන්නවා. ඒතකොට ළමයි 13 වෙනි ප්‍රශ්නේ ඉසේම නිමා කරනවා. ඊට පස්සේ යනවා ළමයි 14 වෙනි ප්‍රශ්නේ. ළමයි යනවා අපි 14 වෙනි ප්‍රශ්නෙට. හරි ළමයි. එතකොට මෙන්න මේ ව්‍යවසායක කියන එකගේ සිහින ඉවරයි ළමයි. දැන් අපි 13 වෙනි ප්‍රශ්නේ ක්ලෝස් කරේ ළමයි. මොකද්ද ළමයි 13 වෙනි ප්‍රශ්නේ ක්ලෝස් කරේ? ව්‍යවසායක. ව්‍යවසායකත්වයට අදාළ ඕන ප්‍රශ්නයක් ඔයාලට දැන් ලියන්න පුළුවන්. මේක ක්ලෝස්. හරි ළමයි දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. 13 වෙනි ප්‍රශ්නේ ව්‍යවසායකත්වයට ක්ලෝස් කරා. දැන් යනවා අපි ඊළඟ ප්‍රශ්නේ 14 වෙනි ප්‍රශ්නේ. මොකද ළමයි 14 වෙනි ප්‍රශ්නේ යුට් එකේ 14 වෙනි ප්‍රශ්න ළමයි අහලා තියෙන්නේ ඉගෙනම යන සංකල්පය පැහැදිලි කරන්න. අම්මා දැන් තමයි සුපිරි ප්‍රශ්න වලට ආගමන. 14 වෙනි ප්‍රශ්නේ ඉගකම යන ප්‍රශ්න පැහැදිලි කරන්න. ඉගකම මොකද ළමයි ඉගකම කියලා කියන්නේ? ඕ හරිනේ අපේ ගෙදර අද කන්න තිබ්බේ. අද අපේ ගෙදර සල්ලි තිබ්බේ. ඉගකමද? අපේ ගෙදර අද මේ අර මොනවද රුපියල් 200ක් නයිඩරන් තිබ්බනේ.
ठीक है निशा वो आई करो मदर ये लवाई दिली दुकान दुप्पत कम एक ने मेरा वाई करो मैं क्या हरी साली ने जिगर दुप्पत कम क्या लगी है अबे हिगर कम क्या लगी है ना ये वाले एक पड़ा हरी हिगर कम क्या लगी है ना विनाप में सांगल पे अपारी दिली दुकान दुप्पत कम हिगर कम क्या लगी है देखा अरे माय पहली करो मैं हिगर हिगर कम क्या लगी है ना माय बिली उदाहरण देखते हैं बिली ලමයි මේ ආර්ථික මේ මොකද ළමයි අමුතු වෙන්නේ අපේ අමුතු වෙන්නේ මොකද ළමයි ශ්‍රී ලංකා මේක ළමයි ආර්ථික එතකොට මේ ආර්ථිකයේ ඉන්නවා ඔයාල වන්නගේ මිනිස් ඔයාල වන්නගේ මිනිස්සු නමයි ඔයාල වන්නගේ මිනිස්සු ඔය මිනිස්සු මේ මොනවා ළමයි තියෙන්නේ මොනවා තියෙන්නේ ළමයි මොනවා තියෙන්නේ ආ තියන ළමයි මොනවද වුමනා තියන ළමයි උමනා නිකන් උමනා නෙමෙයි මොනවද අසීමිත අසීමිත මිනිස් මිනිසුන් යනවා සතු නෙමෙයි මිනිස් උමන ආර්ථික පද්ධතියක් ඇතුලේ තියෙනවා ළමයි අසීමිත මිනිස් උමනා හැබැයි ළමයි අපේ ලංකාවේ නෙමෙයි කිසිම ආර්ථික පද්ධතියක මේ අසීමිත මිනිස් උමනා සපුරා ගැනීම සඳහා අවශ්‍ය මේවත් තමයි සම්පත් මේවත් සම්පත් මේවත් ආර්ථික සම්පත් එතකොට මොකද මේවම කියලා මම කියන්නේ එතකොට මේ සම්පත් ගන්න ඉන්නේ මේ වයිදි වෙන්නේ එතකොට මම මේවට පොදු වෙනමක් දෙනවා මොනවා ළමයි සම්පත් කියලා මේවම නොවෙන්න පුළුවන් සම්පත් මේ පොදු වෙන නම එතකොට ළමයි මොකක්ද අසීමිත මිනිස්සුම නමන්න සාපේක්ෂව සම්පත් සීමිත වීම මේ මොනවා ළමයි සීමිත සම්පත් තියෙනවා සීමිත සම්පත් ළමයි මේ ඔයා කඩේකට ගියපුවාම ඔයාට 1000ක් ජාති අසීමිත මිනිස්සු වණා තියෙනවා ළමයි ඔයා කඩේකට ගියපුවාම ළමයි මොකද්ද කඩේකට ගියපුවාම ළමයි පාන් තියෙනවා රොටි තියෙනවා බනිස් තියෙනවා බර්ගර් තියෙනවා බිරියානි තියෙනවා රයිස් තියෙනවා හැබැයි ළමයි මට අරගෙන චුට්ටයි මේකෙන් චුට්ටයි ගොඩාක් අන්න ඕනේ කියලා කිව්වා හිතුවට ළමයි අපිට කන්න එච්චර සල්ලි නැහැ එච්චර සල්ලි නැහැ ළමයි සල්ලි නැහැ මොකද ළමයි සල්ලි දීලා විතර බිස්නස් එක සල්ලි ඔන්නෑ ළමයි අසීමිත මිනිස්සු වනාන් දී මේ සෝරි අසීමිත මේ සම්පත් තිබ්බන උවමනාවට සාපේක්ෂව ආ ළමයි ප්‍රශ්නේ තමයි ඉගෙනම නිසා තමයි ළමයි ඔයාලට මොන බාණ්ඩද කන්නේ කියලා තෝරන්න වෙන්නේ ළමයි මොන බාණ්ඩද කන්නේ කියලා තෝරන්න වෙන්නේ මෙන්න මේ ඉගෙනම නිසා ඉගයි ඇත්තම සම්පත් ඉගයි ඒතකොට ළමයි මේක ඉමජින් එකක් වගේ මොනවද අහන්නේ ඉගෙනම කියන සංකල්ප කරන් දුන්නා නම් කියලා ළමයි කියන්නේ එතකොට හිගකම කියන්නේ කොහොමද ළමයි හඳුන්වන්නේ අලුතෙන් මාපු ළමයි හඳුනනවා 12 වසර අලුතෙන් මාපු ළමයි හඳුනනවා මේක තේරුම් ගන්න පුළුවන් මම මේක 13 වසර රිවිෂන් එකක් විදියට වගේ ඉගෙනගන්න ළමයි එතකොට ළමයි 12 වසර අලුත් ළමයි හඳුනනවා මම මේක සිස්ටම් එකට තේරුම් ගන්නේ නැහැ කියලා තියෙනවා එතකොට ළමයි මොකද්ද මේ හිගකම කියලා කියන්නේ කොහොමද මේ විවචනය කරන්නේ මම කොහොමද මේක විවචනය කරන්නේ අපි මේක විවචනය කරන ළමයි හිගකම කියන එක ලස්සන විවචනය කරන්න ඕනේ හරිද එතකොට ළමයි මේ මේ අලුත්ම කොටසක් ඒක නිසා පැහැදිලිවම ලස්සන ලියා ගන්න පැහැදිලි ලස්සන ලියා ගන්න පැහැදිලි ලස්සන ලියා ගන්න අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සාපේක්ෂව සමාජයක් සතු සමාජයක් සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම බාරේ මේක ළමයි මම ලිව්වේ මේ හිගකම කියන්නේ වැදගත් සම්පත් සම්භාරය මොකද ළමයි ප්‍රමාණවත් නොවීම නොවීම ඊගකම ලෙස හැඳින්වේ ඊගකම ලෙස හැඳින්වේ ඕක තමයි ළමයි ඊගකම කියන එකේ නිර්වචනය අසීමිත මිනිස්සු මනාවන් තියෙන සමාජයක් ඇතුලේ හැබැයි පවතින සීමිත සම්පත් ඕක තමයි ළමයි ඊගකම කියලා කියන්නේ හරි ඊපස්සම ළමයි කියන්නේ
මේ සෑම සමාජයකටම පොදු සංකල්පයක් වන අතර නැත්නම් මේ සෑම සමාජයකට පොදු ආර්ථික ගැටලුවක් වන අතර මොකද තමයි ඉගකමක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක දෙක කියලා කියන්න මේක ළමයි හැම සමාජයකම පොදු කියලා කියනවා හරිනම් දැන් කවුරු හරි අහන්න ඕන ළමයි මගේ මේ ලෝකයේ ධනවත් පුද්ගලයා ඉන්නේ ළමයි ලෝකයේ ධනවත් පුද්ගලයා කියන්නේ සල්ලි තියෙන පුද්ගලයා ඉන්නේ ළමයි ඒ සල්ලි තියෙන පුද්ගලයාට ඒ සල්ලි තියෙන පුද්ගලයාට ඉගකමක් නැද්ද කියලා හිතන්න මේව සල්ලි තියෙන පුද්ගලයාට ඉගකමක් නැද්ද කියලා කවුරු හරි අහුවොත් මේ මගේ ප්‍රශ්නය හරිනම් මෙහෙම අහනවා ඔයාලම ජීවත් වෙන්නේ අවුරුදු 70ක් විතර දැන් මිනිස්සු අවුරුදු 70ක් විතර තමයි ළමයි ජීවත් වෙන්නේ හරි අවුරුදු 70ක් විතර හැබැයි ඔය අවුරුදු 70 ඇතුළත කරන්න මුදාවක් යාති හිතාගෙන ඉන්නවා හැබැයි ළමයි අවුරුදු අර ඇත්තට සල්ලි තිබ්බා ඇත්තට ගොඩාක් සල්ලි තිබ්බා උඩ ළමයි ඇති වෙන කාලේදී ඌගේ සල්ලි විනාශ කරගන්න නාස්ති කරගන්න කාලේ ගොඩාක් සතුටින් ඉන්න කාලේදී නෑ ළමයි ලෝක ධනවත් පුද්ගලයාට නතුනවා ළමයි කාලේ ඉගයි असीमित प्रधान साधक ඔය හිගකම කියන සංකල්පය තුළ මෙහෙම කරුණු ටිකක් ගම් වෙනවා. හැබැයි යාගන්න හිගකම කියන සංකල්පය තුළ පහත කරුණු ගම් වෙයි. නැවයි මේක මම මතනවා. මේක මම කරනවා. පහත කරුණු ගම් වෙයි කියලා කියන්න. හිගකම කියන සංකල්පය තුළ පහත කරුණු ගම් වෙයි කියලා කියනවා. හරිද? හරි. අපි මෙලියමු. මොනවා ළමයි ගම් වෙන්නේ? මොනවා ළම ගම් වෙන්නේ? මම කියනවා මේ හිගකම කියන එකේ ගම් වෙන ටිකක් ලක්ෂණ වගේ එකක්. හරිද? යාගන්න පළවෙනි එක තමයි ඊගකම සාපේක්ෂ සංකල්පයක් පිළිබඳව ගම්ම වෙනේවායි ඊගකම ඇතුලේ ගම්ම වෙනේවා ඊගකම සාපේක්ෂ සංකල්පයක් සාපේක්ෂ සංකල්පයක් ඊගකම කියන්නේ ළමයි සාපේක්ෂ සංකල්පය සාපේක්ෂයි කියලා කියන්නේ මොකද ළමයි ඊගකම සාපේක්ෂයි කියලා කියන්නේ මොකක්ද ළමයි ඊගකම සාපේක්ෂයි කියලා කියන්නේ ඊගකම තීරණය වෙන්න ළමයි වමනාවන්ට සාපේක්ෂව අසීමිත වමනාවන්ට සාපේක්ෂව තමයි. ඒ කියන්නේ ළමයි ඊගකම තීරණය වෙන්නේ මොනවට සාපේක්ෂද? වමනාවන්ට සාපේක්ෂව. වමනාවන්ට සාපේක්ෂව. වමනාව මොනවද? ඒවට සාපේක්ෂව තමයි ඊගකම තීරණය. හරමයි. තව ගම්ම වෙන දෙවි කරු තමයි මොකද තමයි. මම කියනවා දෙවි කරු විදිහට ඊගකම සෑම සමාජයකට පොදු සංකල්පයක් වීමයි. සෑම සමාජයකටම පොදු සංකල්පයක්. පොදු සංකල්පයක්. සෑම සමාජයකම මොකද ළමයි ඊගකම කියන්නේ පොදු සංකල්පයක් පොදුයි මං කියුවේ ළමයි දියුණු නොදියුණු ඕනෑම සමාජයකට මොකද ඊගකම කියන එක තියෙනවා ඒක තමයි ළමයි ඒ කියන්නේ හරි ඊපස් ළමයි ඊගකම සාපේක්ෂයි කිව්වා පොදු සංකල්පයක් කියලා කිව්වා මොකද ළමයි ඊළඟ මං කියන්නේ ආ ඊගකම කියන එක දරිද්‍රතාව සංකල්පයෙන් වෙනස් කර දැක්විය හැකි බව ඊළඟමයි දරිද්‍රතාව දුප්පත්කම නෙමෙයි මොකද ළමයි කියන්නේ ඊගකම දරිද්‍රතා සංකල්පයෙන් වෙන්කොට දැක්විය හැකි බව ආයි කියනවා තමයි ඊගකම කියන එක දුප්පත්කම නෙමෙයි කියලා දුප්පත්කම කියලා නිර්වචනය කරන්න බෑ කියලා තමයි ළමයි මේක කියන්නේ හරි මයි කියන ළම ඕනෑම පුද්ගලෙකුට ඊගකමක් තියෙනවා සල්ලි දෙන පුද්ගලයෙකුට නම් කාලෙක ඉඳලා හරිද තමයි ඊට පස්සේ වෙළඳපොලේ පට ගන්නා අසමතුලිත කියන්නේ తాවකාලික අසමතුලිතතාවයක් ළමයි ඊගකම කියලා හඳුන්වන්නේ නැහැ ඒ කියන්නේ වෙළඳපොලේ සැපීම අඩු වීම
ඉල්ලුම ගොඩාක් තියෙනවා ඩිමාන්ඩ් එක ගොඩාක් තියෙනවා හැබැයි සප්ලයි එක ඉතාම අඩුයි ආ මේ වගේ එකකට තමයි අපි කියන්නේ තාවකාලික මේ තියෙන ඒ කියන්නේ සමතුලිත වෙනවා කියලා කියන ළමයි මේක මෙහෙම වෙන්නේ නැතුව සැපෙම ගොඩාක් අඩුයි මෙතන ඉල්ලුම ඩිමාන්ඩ් එක ගොඩාක් වැඩි ආ මේ වගේ අවස්ථාවක් මොකද ළමයි නිගගම කියලා නිර්වචනය කරන්නේ තාවකාලික අසුන්තිමුත් නිගගම නෙමෙයි ඉවසනවායි මං කියන අවසාන එක මොකද ළමයි ආර්ථික විද්‍යාවේ පදනම හිඟකම වල බව අන්න ළමයි ඕක වැදගත් මොකද ළමයි ආර්ථික විද්‍යාවේ පදනම හිඟකම වල බව ආර්ථික විද්‍යාවේ පදනම මොකද ළමයි හිඟකම හිඟන්ත ආර්ථික විද්‍යාව ජීවෙන්නේ නැත හරි මොකද ළමයි ප්‍රශ්නේ එතන ළමයි ඒ ප්‍රශ්නේ උත්තරේ කරයි හරි 14 කරයි නවයි 14 ඉවරයි දැන් යන්නේ කීයද 15 වෙනි ප්‍රශ්නේ යන්නේ 15 වෙනි ප්‍රශ්නේ උත්තරය අහන්නමයි තෝරා ගැනීම යන සංකල්පය පැහැදිලි කරන්න මොකද ළමයි 15 වෙනි ප්‍රශ්නේ කියන්නේ තෝරා ගැනීම හරි මම ඔබ 15 වෙනි ප්‍රශ්නේ කියන තෝරා ගැනීම යන සංකල්පය පැහැදිලි කරන්න හරි තෝරා ගැනීම මොකද තමයි තෝරා ගැනීම කියලා කියන්නේ තෝරා ගැනීම සැලමයි මේ සම්පත් හිගැනීම වගේ හරි ඔයා යන සුපර්මාකට් එකට මෙන්න අයියා මේ ඔයා අංකයට එන්න තමයි ඔයා යන මොකද ළමයි කඩේ උඩ ඉන්න ළමයි ගෙදර සැර කෝප්සි එකක් කියලා යනවා ගියාට පස්සේ අනේ මාර්සින් මොකද ඔයාට මෙතන තියෙනවා ළමයි මේ ඇතුලේ පාන් තියෙනවා රොටි තියෙනවා එනවා ළමයි අය බනිස් තියෙනවා දෙන්නේ මොන ළමයි තව රයිස් තියෙනවා කොප්සිටි කැරි නෑ තම වෙල්ද පොලක් තියෙනවා වෙල් මොකක්ද හරි ආයතන හරි රයිස් තියෙනවා තෑම ගොඩක් තියෙනවා චොක්ලට් තියෙනවා තව ළමයි ගොඩාක් ජාති කෑම වර්ග තියෙනවා හරි මේ වගේ එකීමේදී හැම කෑමක්ම තියෙනවා. එතකොට ළමයි මොකද කරන්නේ? ඔයාට දැන් තියෙන්නේ සල්ලි සුට්ටක්, සීමිත සම්පත්. හරි. හැබැයි ඔයාට මේ හැම එකක්ම කන්න පුළුවන් ළමයි, මේ හැම එකක්ම ඉතින් විතර කන්න පුළුවන්ද? බෑ ළමයි. ඔයාලගේ අතේ සරලන ගාන මොකද කරන්නේ? කැමති කෑමක් ගන්න උදාරන්නේ. අර ළමයි, ඔයා චොක්ලට් කන්න ගොඩාක් කැමතියි. ඊවස් ළමයි, ඊටත් වඩා කැමති ළමයි රයිස් කන්න. නෑ මොකද කරන්නේ ළමයි මේ ඔක්කොම ගන්න කැමති. එතකොට ළමයි ඔයාට මේකෙන් එකක් තෝරගන්න වෙනවා. එතකොට මේ වත්තර මේක තෝරගන්න වෙනවා. රයිස් කැමතිද නැත්නම් රයිස් තෝරගන්න වෙනවා. ඕකට තමයි ළමයි තේරීම ක්‍රියාවලිය කියලා කියන්නේ. තේරීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ ඕකට තමයි ළමයි. හරි. අපි ඔක නිර්වචනය නගමු කොහොමද? තෝරා ගැනීම කියලා නිර්වචනය නගමු. විකල්ප භාවිත වලින් යුක්ත සම්පත්. මේ විකල්ප භාවිත වලින් යුක්ත සම්පත්. විකල්ප භාවිත වලින් යුක්ත සම්පත්. හිගකමකින් යුක්ත වන බැවින් කිසිදු සමාජයකට අසීමිතව භාණ්ඩා සේවා නිපදවිය නොහැක. එබැවින් පවතින සීමිත සම්පත් යොදාගෙන කුමන අවශ්‍යතාවය සපුරාගන්නේද කමා කුමන අවශ්‍යතාවය අත්හරින්නේද යන්න තීරණය කිරීම තෝරා ගැනීම ලෙස හැඳින්වේ කියලා ලියුවා. ඊට පස්සේ තමයි තෝරා ගැනීමේ සමාජ තෝරා ගැනීමට මූල දීවට බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා ළමයි. ප්‍රධාන සාධක දෙකක්. තේරීම හටගන්න ප්‍රධාන සාධක දෙකයි ළමයි. තේරීම නිර්වචනය කරා. නැහැ ළමයි. තේරීම හටගන්න ප්‍රධාන සාධක දෙකයි. තේරීම හටගන්න ප්‍රධාන සාධක දෙකයි. තේරීම හටගන්න ප්‍රධාන සාධක
देखा एक असीमित प्रधान प्रश्न की
मार प्रश्न මේක ආත්මගත සංකල්පයක්. ඒ කියන්නේ කරන තේරීම සිදු කරන පුද්ගලයාට විතරයි ඒක සුවිශේෂී. එක එක්කෙනාගේ එක එක්කෙනාට තේරීම වෙනස්. ඒක ආත්මගත සංකල්පයක්. ආත්මගත සංකල්පයක්. ආත්මගත සංකල්පයක්. හරි. ඊළඟ ළමයි තුන්වෙනි එක තමයි මොකද්ද? ආවස්තික පිරිවැය ධනමෙන්ද ශූන්‍ය වෙන අවස්ථාවද පවතී. ආ ළමයි මොකද්ද? ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථාවක් පවතින ළමයි. ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථාවක් මොකද කියන්නේ ආවස්තික පිරිවැය ශූන්‍ය ඒ කියලම් ශූන්‍ය වෙන ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන ඒ කියේ මොකද ළමයි ආවස්තික පිරිවැය ශූන්‍ය වෙනවා කියන්නේ ආවස්තික පිරිවැය ශූන්‍ය වෙනවා කියලා කියන ළමයි මේ ආවස්තික පිරිවැය බිඳු වෙනවා ඒ කියන්නේ කැපකිරීමක් නෑ ආ එහෙම වෙන අවස්ථා ටිකක් තියෙනවා ළමයි ඊයාගන්න ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථාව මොනවා ළමයි ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථාව ළමයි ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථාව තියෙනවා ආර්ථික නොවන බාහන් සම්බන්ධ මොනවා ළමයි ආර්ථික නොවන බාහන් ළමයි වැහිවත් වැස්ස වර්ෂා ජලය වර්ෂා ජලය වර්ෂා ජලය ළමයි මේ වර්ෂා ජලය කියන එක ඔයා මේ වර්ෂා ජලය තෝරගත්ත කියලා වෙන මොනවා හරි කැප කරන්න වෙනවා ළමයි හොඳ මිතක්ද පිස්සුද ළමයි වර්ෂා ජලයට ආ කැපකිරීම මොනවද ඔය දියේ නැති වෙන්න වහින වෙලාවට හැබැයි නේ එතකොට හිරු එළිය ළමයි හිරු එළිය ඔයාලා ළමයි හිරු එළිය මේ ගත්ත කියලා මොනවා හරි ඔයාලට අහිමි වෙනවද නේ ළමයි එතකොට මොනවා ළමයි ආර්ථික නොවන බවට සම්බන්ධයි මොනවා ළමයි ආවස්තික පිරිවැය ශූන්‍යයි මොකද්ද මොකද්ද ආර්ථික නොවන බවට සම්බන්ධයි ආර්ථික නොවන බවට සම්බන්ධයි ආවස්තික පිරිවැය ශූන්‍යයි ආර්ථික නොවන බවට සම්බන්ධයි ආවස්තික පිරිවැය ශූන්‍යයි තමයි සම්පත්වල විකල්ප භාවිත නැමැති විකල්ප සම්පත්වල සම්පත්වල විකල්ප භාවිතා නොමැති විකල්ප මොකද ළමයි කියන්නේ සම්පත්වල විකල්ප භාවිත නැමැති විකල්ප කියලා කිව්ව ගමන් සම්පත්වල විකල්ප භාවිත නැමැති විකල්ප කිව්ව ගමන් සම්පත් විකල්ප භාවිතා කියලා කිව්වොත් සම්පත් විකල්ප භාවිතා කියලා කිව්වේ ළමයි දැන් ඔයාට තෝරගන්න මොනවත් නැත්තම් ඔයාගේ මාළුවට විතර හැලියෙන් දෙන මාළුවට දාන්න ඕනේ ලුණු විතරයි නම් ලුණු වෙනුවට වෙන මොකුත් දාන්න නැත්තම් ඉතින් ළමයි ඒක තෝරාගන්නවත් නැහැ ඒතකොට ඔයාට ලුණු දාන එක වෙනුවෙන් කිසිම දෙයක් කැප කරන්න තියනවද ලුණු වෙනුවට කිසිම දෙයක් කැප කරන්න තියනවද ලුණු වෙනුවට ආදේශ දෙති කියනවද නැහැ ළමයි ඒ කියන්නේ සම්පත්වල විකල්ප භාවිතා නැත්තම් නුනු වල නැත්තම් එතකොට ළමයි මොකද්ද විකල්ප භාවිත ඇත්තම නැත්තම් මොනවා ළමයි නුනු වල කරන් දින්නේ ඉච්චරයි ඒ කියන්නේ සම්පත්වල විකල්ප භාවිතා නොමැති අවස්ථාවකට අවශ්‍ය දිවයි කැපකිරීමක් නැහැ ඊළඟට ළමයි අපි තුන්වෙනි කරුණ විදිහට ගත්තොත් දැන් මේ සම්පත් ඌණ ප්‍රයෝජනය ඇයි යති විට සම්පත් ඌණ උපයෝජනය ඇයි යති විට මොකද ළමයි මේ ඌණ උපයෝජනය කියලා කියන්නේ ඌණ උපයෝජනය गेदरी
उदाहरण आर्थिक निष्पादन है හරි මම මේක මතනවා ළමයි මම යනවා ඊළඟ ප්‍රශ්නෙට මොකක්ද ඊළඟ ප්‍රශ්නේ මොකක්ද ඊළඟ ප්‍රශ්නේ ටියුට් එකේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඉතුරුන් මායෝජනය ප්‍රාර්ථනය තුනට ඇති ඇති සම්බන්ධතාවය පරීක්ෂා කරන්න ඉතුරුන් මායෝජනය තුගේ ඒවත් තුන් සම්බන්ධතාවය පරීක්ෂා කරනවා හරි එතකොට එහෙම ප්‍රශ්නයක් එද්දි ඒකෙන් මොනවද අපි අඳුරගන්නේ ළමයි ඒකෙන් අපි අඳුරගන්නේ මොනවද ඒක ඇතුලේ තියෙන ඒක ඇතුලේ තියෙන සංකල්ප ඒක ඇතුලේ තියෙන සංකල්ප හලෝ දැන් මේක මතරවනවා आयोजन प्रार्थने तो भी अतर है कि संबंधता भी परीक्षा करने लगे कोमल हमें भी संबंधता परीक्षा करने हैं हमें भी आगे में देख इतुरुम के लिए क्यों करते इतुरुम के लिए क्या नाम है वो यार तो हमें भी आधा है आधा है මොකද කරන්නේ කනවා ඒකට අපි ආර්ථික විද්‍යාවේ කියන පරිභෝජනය කියලා කියනවා පරිභෝජනය කරනවා කියන්නේ කනවා කියලා කියන්නේ පරිභෝජනය අන්න පරිභෝජනය කරනවා සා ඉතිරි කොටස මොකද ළමයි කියන්නේ කාලා ඉතිරි වෙන ටික මොකද කරන්නේ ඉතිරි කරනවා පරිභෝජනය දන ඉතුරු කරනවා ඕක ළමයි කරන්නේ එතකොට ආදායමේ පරිභෝජනය නොකරන ප්‍රමාණයට අපි කියන මොකද ළමයි ඉතුරුන් කියලා කළා ඔබ නිර්වචනයක් විතරද කිව්වොත් එහෙම තියාගන්න ළමයි निर्वाचन आदाय पारिभोजन अम्बलदात खंडपुंडियाँ सरल आदाय पवत्ता अतिरिक्त आदाय पवत्ता अतिरिक्त
ඉතුරුම් ලෙස හැඳින්වේ ආදායමෙන් වැය නොකර පවත්වා ගන්න අතිරික්ත ඉතුරුම් ලෙස හැඳින්වේ එතකොට මේ මේක ලියා ගන්න එතරම් ලියා ගන්න ආයෝජනයේ මූලාශ්‍ර ඉතුරුම් වේ ඉතුරුම් කියන්නේ මොකක්ද ළමයි ඉතුරුම් කියන්නේ මොකද්ද ආයෝජනයේ මූලාශ්‍ර ඉතුරුම් ලෙස හැඳින්වේ ඉතුරුම් වේ හරි ආයෝජනයේ මූලාශ්‍ර ඉතුරුම් වේ කියනවා මෙයා තමයි කියන්නේ ඉතුරුම් කියලා හරි දේශීය ඉතුරුම් වල ප්‍රධාන මූලාශ්‍ර තුනයි මොනවා නම් පළවෙනි එක තමයි මොකක්ද කුටුම්බ ඉතුරුම් කුටුම් ඉතුරුම් කියන්නේ ළමයි මේ පවුල් වල පවුල් ඉතිරි කරනවා මේවා ඊවස් දෙවෙනි එක තමයි මොනවා නම් ව්‍යාපාරික ඉතුරුම් ඊවස් තුන්වෙනි එක තමයි राज्य दुम व्यापारी कांसी दुम करनो राज्य दुम करनो इधर ना भाई मैं देख रही हूँ ना पावों के लिए दुम कर राज्य क्या है नहीं इसके लिए ना भाई पावों के लिए दुम ये बस ना भाई उन्होंने ना भाई राज्य दुम राज्य दुम राज्य दुम के लिए ना करनो राज्य दुम के लिए क्या नहीं නැන් රජයේ මොනවාම ඉතුරු කරන්නේ රජයේ ඉතිරි ගන්න ඕන ආදායමක් කියන්නේ බදුවලින් බදුවලින් ආදායමක් කියනවා ඊපස්සේ බදුවලින් ආදායමක් කරනකොට පස්සේ රාජ්‍ය පරිභෝජන කියලා එකක් තියෙනවා කියන්නේ රජයේ වියදම් ගන්න පරිභෝජන දෙන්නේ එතකොට මේ ජී කියන එක රාජ්‍ය පරිභෝජන ඉතිරි අඩු කරපුවාම මේ එකට අපි කියනවා රාජ්‍ය ඉතුරු කියලා හරි ලියා ගන්න ඊළඟම ලියා ගන්න आर्थिक मूल्य संकल्प इतना मुदल मूल्य संकल्प आर्थिक मूल्य संकल्प आयोजन इन्वेस्टमेंट आयोजन आयोजन के लिए मैं इतनी कर पुआ मुका खरीदर दे अन्न करने बैठे लेकिन अभी आयोजन किया हमें लिया कर दिया आर्थिक एक प्रार्थना बांड बिजली में क्रियावली आयोजन के लिए सहमिंग आर्थिक प्रार्थना बांड बिजली में क्रियावली आयोजन के लिए सहमिंग न तो किसी हम रटे को हो आयतने को हो पावती ने प्रार्थने को गेट अलुतिन करूला बने कुछ गिरी में आयोजन के लिए सहमिंग आयोजन प्रधान आकार देखा आयोजन प्रधान आकार देखा ही मुरालो में आयोजन प्रधान आकार देखा एक तो आई शुद्ध आयोजन ඊපස්සේ අනිත් එක තමයි මොනවා ළමයි ෂේය ප්‍රති සම්පාදනයේ ෂේය ප්‍රති සම්පාදනයේ මේ දෙකේම එකතු කරලා අපි කියනවා ළමයි දල ආයෝජන කියලා තමයි එතන ඕවා ඉස්සරහට කියලා දෙනවා ළමයි ඉස්සරහ බලන්න ඕනේ දීගින් දැම්මම වැඩි ටච් එකක් තියාගෙන යන්න ඕනේ නැහැ හරි ඊපස්සේ ආගෙන ළමයි ආයෝජනය विवाह संकल्प है यानी गला है ना कि विवाह संकल्प है ये वाला लक्षण किया देना बैठ के माँ लिया कर दें आज दिन विवाह संकल्प है ये बस ना लिया कर लिया कमाते बाबा इतने मिली वो आज दिन वही तक ना मारी संकल्प तो नहीं खत्म होती इतने मारो ये बात तो राग दान है तो गए अरे मुकदमे राग दान तो भी गए लिया नहीं ये
किसी निश्चित दिन घट किसी दिन घट आर्थिक प्रार्थना संपत्ति एक प्रार्थने तेजी प्रार्थने तेजी उदाहरण प्रार्थना आर्थिक प्रार्थना तो विधान संग्रत तुन की संबंध प्रार्थने विधान संग्रत का आर्थिक विधान संग्रत प्रार्थना तो अभिनीतमें आर्थिक पुदार प्रार्थना आर्थिक प्रार्थने समाज पुदार प्रार्थने मूर्त संकल्प संकल्प प्रार्थने के मूर्त मेन बौद्धिक संकल्प आयोजन संपत् आर्थिक विद्यानुकूल मुदल प्रार्थने प्रश्न आर्थिक विद्यानुकूल आर्थिक विद्यानुकूल मुदल प्रार्थने लेस लेस सालकन में इधर जानने पहले कराने आर्थिक विद्यानुकूल आर्थिक विद्यानुकूल आर्थिक विद्यानुकूल मुदल प्रार्थने लेस नोसलकाई आर्थिक विद्यानुकूल मुदल प्रार्थने लेस नोसलकाई आर्थिक विद्यानुकूल मुदल प्रार्थने लेस नोसलकाई ईट बलपान प्रधान साधक तुमकी ईट बलपान प्रधान साधक तुमकी प्रधान
එහෙනම් සලකන්න තියෙන ප්‍රධාන සාධක තුනක් තියෙනවා මොනවා තමයි ලියාගන්න එක එක රෝමිලා කනික ආර්ථික විද්‍යානුකූල ප්‍රාග්ධනය අනුව මූර්ත සංකල්පයේදී ආර්ථික විද්‍යානුකූල ප්‍රාග්ධනය අනුව මූර්ත සංකල්පය ඊළඟ තමයි මුදල් නමුත් මුදල් මූල්‍ය සංකල්පයේදී නමුත් මුදල් ආස්පර්ශ වෙන මූර්ත සංකල්ප මූල්‍ය සංකල්ප ප්‍රාග්ධනය කියන එක ඔය තේින්න තියෙනවා කියන බෞද්ධික මූල්‍ය මේක මූල්‍ය සංකල්ප නමුත් මුදල් මූල්‍ය आर्थिक विद्यानुकूल प्राग्धने आर्थिक संपद की आर्थिक विद्यानुकूल प्राग्धने आर्थिक संकल्प आर्थिक संकल्प आर्थिक संकल्प आर्थिक संकल्प නම මුදල් ආර්ථික සම්බන්ධ නොවේ නම මුදල් ආර්ථික සම්බන්ධ නොවේ ආර්ථික සම්බන්ධ නෙවෙයි භූමි සම ප්‍රාග්ධනයේ විවසායකත්වයේ කියන ඇතුලේ මේ ප්‍රාග්ධනයේ කියන හැබැයි මුදල් කියන එක තියනවාද නැහැ ඒක ආර්ථික සංකල්පයක් නෙවෙයි ඊපස් ළමයි තුන්වෙනි අවසානික තමයි එහෙම හිතන්නේ ප්‍රාග්ධනයේ සුජුව නිෂ්පාදනය කරන විදිහ භාවිත කරයි ප්‍රාග්ධනයේ කියන නිෂ්පාදක දවල් හැබැයි ළමයි මුදල් දාන දාන නිෂ්පාදන යන්ත්‍ර ඇතුළට ප්‍රාග්ධනය යන රෝල් සබන්කෙටේ හදලාදී සබන්කෙටේ ගියා වෙනවද තමයි මුදල් කියන එක සබන්කෙටයක් හදනවා කියලා ඉතින් ඒ සබන්කෙටේ සුජුවම මුදල් කියලා මේ සබන්කෙටේ තියෙන මුදල් මික්සලා දිනවද නෑ හැබැයි අනිත් ප්‍රාග්ධනය භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය කියන අනිවාර්යෙන් මික්සලා දිනවා උදාහරණයක් විදිහට තමයි මේ යන්ත්‍ර සූත්‍රයක් ගන්න. ඒතකොට යන්ත්‍රයක් ගත්තොත් එහෙම ළමයි යන්ත්‍රය අනිවාර්යෙන් සබන්කෙටේ ගෑවිලා දිනනවා. එතකොට මොකද ළමයි සුජුවම නිෂ්පාදක වර්ගසල බාගදාන ප්‍රාග්ධනයේ අපේ මුදල් එහෙම කරන්නේ නැහැ. හරි ඕයි තුන තමයි ළමයි ප්‍රධාන තුන. ඊවසම ලියාගන්න එකන පළවෙනි. මූර්ත ප්‍රාග්ධනයේදී වැදගත්කම වන්නේ sorry මූල්‍ය ප්‍රාග්ධනයේදී වැදගත්කම යන්නේ මූල්‍ය ප්‍රාග්ධනයේදී වැදගත්කම වන්නේ මූර්ත ප්‍රාග්ධනයේ අත්පත්තර ගැනීමයි උපදනවයි කියන්නේ මූල්‍ය ප්‍රාග්ධනයේ කියන වැදගත්කම නු මූර්ත ප්‍රාග්ධනයේ අත්පත්තර ගැනීම. උපදලම යෙහි ඒහි ළමයි සල්ලි දීලා ඔයාලට අඳ සූත්‍ර ගන්න පුළුවන් කියලා කිව්වේ. ආ දේනා ළමයි. ප්‍රාග්ධනය බාන්න ගන්න පුළුවන්. ප්‍රාග්ධනය යන්න පුළුවන්. සල්ලි දීලා. හරි. එච්චරයි ළමයි මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ කරන්නේ. ඉවස අපි යනවා ළමයි. 18 වෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි යනවා 19 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නේ යනවා. प्रश्न මම 10 වෙනි 19 වෙනි ප්‍රශ්නේ ලියාගන්න. ලියාගන්න කියන විදිහට කියනවා. මොකද්ද? සෑම සමාජයක්ම තෝරා ගැනීම ගැටලුවට මුහුණ දෙන්නේ ඇයි? තෝරන්නේ සෑම සමාජයක්ම තෝරා ගැනීම ප්‍රශ්නේ තෝරන්නේ. තෝරන්නේ ඇයි? මං ජීවිතවලම තෝරන්නේ හේතුව. හරි. ආයෙත් මුහුණ දෙන්නේ ඇයි? ප්‍රධාන ප්‍රශ්න තුන නම් කරන්න. තමයි ආයෙ ආයෙ කියපුවා විදිහේ. නමයි මොනවද? තොරගෙන මුල් දෙන්න ප්‍රශ්න ප්‍රධාන ඒකෙන් සාධක. තොරගන්න හේතු මොනවද? හේතු තමයි අසීමිත මිනිස්සු වලට සාපේක්ෂව සම්පත් සීමා සහිත වීම. සම්පත් සීමා සහිත වීම අසීමිත දුණා සම්පත් සාපේක්ෂව සම්පත් සීමා සහිත වීම. ඔබලා නම් විකකම කියලා කියන්නේ විකකම කියලා කියන්නේ. ඊළඟ සමයි තොරගන්න හේතු අනිත් හේතු මොකද්ද? සම්පත් වල විකල්ප භාවිත කරගැනීම. සම්පත් වල විකල්ප භාවිතා පැවැත්ම සම්පත්තුල විකල්ප භාවිතා පැවැත්ම හරි ඉවසමයි
ආය අහන තේරීම් ප්‍රශ්න තුන ප්‍රධාන තේරීම් ප්‍රශ්න තුන කී කියලා ලියලා තේරීම් ප්‍රශ්න තුන තේරීම් ප්‍රශ්න තුන කිව්වා ළමයි ඉස්සර තේරීම් ප්‍රශ්න තුන පළවෙනි එක තමයි කුමක් කොපමණ නිපදවනවාද දෙවෙනි එක තමයි කෙසේ නිපදවනවාද තුන්වෙනි එක තමයි කා සඳහා නිපදවනවාද කාසනාලි බලනවාද ඕගොල්ලෝ මේ කලින් කිව්වා ඕක නෑ ඇති දෙයක් නෑ හරි ඊළඟ 10 වෙනි 19 වෙනි ප්‍රශ්න ඉවරයි අපි යනවා ළමයි 20 වෙනි ප්‍රශ්නෙට අපි යනවා ළමයි 20 වෙනි ප්‍රශ්නෙට හරි 20 වෙනි ප්‍රශ්න මොකද ළමයි කියන්නේ 19 වෙනි ඉවරයි ඒක ඇති දෙයක් නෑ මම මේ 10 වෙනි ප්‍රශ්න 19 වෙනි ප්‍රශ්න තදාලි කලින් කිව්වා අර තේරීම කියන එක හරි අපි යනවා ළමයි 20 වෙනි ප්‍රශ්නෙට අපේ වීඩියෝකේ අවසාන ප්‍රශ්නේ මේ වීඩියෝකේ අවසාන ප්‍රශ්නේ 20 වෙනි ප්‍රශ්නේ යනවා ළමයි අපි 20 වෙනි ප්‍රශ්නේ කියනවා ළමයි පළදායිතාව වෙන සංකල්පයේ කිමක් අදහස් වේද නිෂ්පාදන සම්පත්තර පළදායිතාව නිර්ණය කරන සාධක ළමයි දැන් 20 වෙනි ප්‍රශ්නේ එළදායිතා මොනවා ළමයි එළදායිතා පළදායිතාව කුමක්ද තීරණය කරන සාධක තීරණය කරන සාධක ඔය පල්දායිතාවය කියන්නේ මොකක්ද තීරණය කරන සාධක හරි මෙයා කරනවා පල්දායිතාවය කියන්නේ මොකද නම් පල්දායිතාවය කියලා කියන්නේ සරලවම මොකද නම් පල්දායිතාවය කියන්නේ පල්දායිතාවය තමයි පල්දායිතාවය කියලා කියන්නේ යදවුම් ඒකකයකින් ලබාගත හැකි නිමවුම් ඒකක ප්‍රමාණය. ඒ කියන්නේ ළමයි යදවුම් කියලා කියන්නේ ඔය යදවුම් ඒකකයක් තියෙනවා. යදවුම් ඒකකයක් ගන්නවා. ඊවසු නිමවුම්ත් ගන්නවා. නිමවුම් කියන ළමයි 10ක් තියෙනවා. එක ඒකකයකින් එක යදවුමක් සෝරි 10ක්. නසුවා කී. මම ඔය යදවුම් ඒකකයක් ගන්නවා 10ක්. ඊට ළමයි යදොම් මේකකට ලබා ගන්න පුළුවන් නිමොම් මේක ප්‍රමාණය කියනවා අපි පළදායිතාවය කියනවා. එතකොට එක යදොමකින් 10ක පළදායිතාවයක් තියෙනවා නිමොම්. එතකොට මෙතන පළදායිතාවය කීයද? 10යි. ආ. ඊතරමයි පළදායිතාවය හොයන්නේ කොහොමද? පළදායිතාවය හොයන්නේ මෙන්න මේ නිමොම් ප්‍රමාණය බෙදනවා මේ ළමයි. නිමොම් ප්‍රමාණය බෙදනවා ළමයි. යදොම් මේකක ප්‍රමාණය. තව උදාහරණයක් දුන්නා. යදොම් මේකක පහක් ගන්නවා කවුද? නිමුම් මේක 10ක් ගන්නවා. ආ දැන් අපිට පළදායිතාවය ගන්න ගන්න ඕනේ. කොමලමයි සූත්‍රය මොකද්ද? ආ නිමුම් බෙදීම යදොම් ප්‍රමාණය කියලා. 10 බෙදීම් පාදයේ දෙන එක පළදායිතාවය දෙක. ඕමම නිමුම් ප්‍රමාණය යදොම් ප්‍රමාණය බෙදීම වලින් එක යදොමක් ලබා ගන්න හැකි නිමුම් මේක ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. තමයි ලියා ගන්න. යදොම් මේකකින් ලබා ගත හැකි නිමුම් මේකක ප්‍රමාණය පළදායිතාවයේ ලෙස හැඳින්වේ. නිමෝම් ප්‍රමාණය යදොම් ප්‍රමාණය බෙදීම මගින් නිමෝම් ප්‍රමාණය යදොම් ප්‍රමාණය බෙදීම මගින් පළදායිතාවය ගන්නේ කරු ලැබි. ඒක පළදායිතාවය ගන්නේ කරු සූත්‍රය තමයි ළමයි. පළදායිතාවය සමානයි. සමානයි. මොනවා ළමයි? නිමෝම් ප්‍රමාණය බෙදෙනවා. යදොම් ප්‍රමාණය फलदायिता තීරණය කරන සාධක මොනවාලම සාධක ප්‍රධාන සාධක තරග හතරක් තියෙනවා මේ පළදායිතාවේ තියෙන ප්‍රධාන සාධක හතරක් තියෙනවා පළවෙනි එක තමයි තාක්ෂණය දෙවෙනි එක තමයි මානව ප්‍රාග්ධනය ඊළඟ තමයි තුන්වෙනි එක තමයි කලමනාකරණය කලමනාකරණය ඉවසමයි හතරවෙනි එක තමයි
ශ්‍රම විභජනයේ හා විශේෂීකරණයේ ඉස්සරහ අපි ළඟයි තබාගෙනවා ශ්‍රම විභජනයේ හා විශේෂීකරණයේ අනම් ලෝක තමයි පළදායිතා ප්‍රධාන තීරක අතර හරි හරි එතනමයි 20 වෙනි ප්‍රශ්නේ ඉවරයි 20 වෙනි ප්‍රශ්නේ ඉවරයි එතකොට ළමයි අද දවසේ මේ වීඩියෝ එකේ කතා කරමු ප්‍රශ්න 10 ඉවරයි අපි කතා කරේ කී ළමයි 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි 20 වෙනි ප්‍රශ්නේ දෙනකන් ආවා එතකොට ළමයි මේක තමයි දෙවෙනි වීඩියෝ එක එතකොට අපි දිනන තුන්වෙනි වීඩියෝ එක අපි දින තුන්වෙනි වීඩියෝ එකේ කතා වෙන්නේ ළමයි 21 වෙනි ප්‍රශ්නේ සිට 30 වෙනි ප්‍රශ්නේ දක්වා වූ ප්‍රශ්න රාශිය තමයි ඊළඟ වීඩියෝ එකේ අපි ඔයාලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට ළමයි කවුරුනේ මේකේ මේ අද වීඩියෝ එක මුලින්ම බලුවා නම් මේක කලින් වීඩියෝ එකක් තියෙනවා ප්ලේලිස්ට් එකෙන් කලින් කියලා වීඩියෝ එක බලලා මේක මුලින්ම බලාගෙන ඉන්න. අපි ඉදිරියට මේ කෙටි කාලයක් ඇතුළත වීඩියෝ සියල්ලම දාන්න බලාපොරොත්තු වෙනවා සියලුම පාඩම් වල. ඒක නිසා අපිත් එක්කම රැඳිලා ඉන්න. අපි මැච් එකක් ගහමු. මහන්සිය නොබලා වැඩ කරන්න. ළමයි දැන් සාමාන්‍ය ඊළඟ තුන පුද්ගලෙක් නෙමෙයි ළමයි ඒක නිසා මහන්සි නොබලා වැඩ කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා. හැමෝටම සර්මයි.